ගෞරවනීය නායක සාමීන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර මහේ සංඝරත්නයේ අවසර ශ්‍රී ලංකාවේ නවවන ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත ගරු නාමල් රාජපක්ෂ මැතිතුමනි මේ අවස්ථාවට සහභාගී වන සියලු අමාත්‍යවරුනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි ඒ වගේම කොන්දක් ඇතුව කෙලින් හිටගන්න ශක්තිය තිබුණු අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සභාපතිවරුනි උපසභාපතිවරුනි මන්ත්‍රීවරුනි ඒ වගේම මේ ඓතිහාසික අවස්ථාවට සහභාගී වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශප්‍රේමී ජනතාව ඔබ සැමගෙන් අවසර. අපි අද මේ ඓතිහාසික පුරවරේ ඉඳන් ඓතිහාසික රැලියක් ආරම්භ කරනවා. මීට හරියටම අවුරුදු 19කට කලින් අපේ හාමුදුරුවනේ මේ වගේම ඓතිහාසික රැලියක් 2005 වසරේ ජනාධිපතිවරණයට අනුරාධපුරෙන් ආරම්භ කරා. ඒ වෙලාවේ මේ රට තිබුණු විදිය අපි පොඩ්ඩක් මතක් කරොත් ජයශ්‍රී මහ බෝරඳුන්ට වන්දනාමාන කරන්න ආපු අහිංසක උපාසක අම්මලාට අමු අමුය වෙඩි තියලා මරා දාපු යුගයක කැබිතිගොල්ලාවේ බෝම්බයක් පුපුරලා බස් එකක ඒ තාත්තා කෙනෙක් තමන්ගේ කුඩා දරුවව උස්සගෙන ඉන්න ඒ පින්තූරේ ඒක අපි මැරෙනකල් අපේ හිතෙන් අපිට අමතක කරන්න බැරි පින්තූරයක්. ඒ විතරක් නෙමෙයි අරන්තලාවේ භික්ෂුන් ඝාතනය කළා මායින් ගම්මානවල ජනතාව කැති ගහලා මරලා දාපු යුගයක තමයි 2005 ජනාධිපතිවරණ තිබුණේ. ඒ විතරක් නෙමෙයි ඔබට මතක ඇති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට බ්‍රිතාන්‍යයේ ලියම් ෆොක්ස් කියන අමාත්‍යවරයෙක් එකතු වෙලා ගිවිසුමක් ගහලා ඕමන්තේ මුරපොලෙන් එහා කොටස LTT සංවිධානයට ලිඛිතව බාර දීලා තිබිච්ච කාලෙක තමයි ඒ ඡන්දෙති උනේ. එදා අපිට ඕමන්තේ මුරපොලෙන් එහාට යන්න තිබුණේ වීසා අරගෙන LTT සංවිධානයේ. මෙන්න මේ වගේ පසුබිමක් තුල පැවැත්වපු ඡන්දෙකදී එදා මේ රට රැකගන්න තියෙන අපේ හාමුදුරනේ මහා දැවැන්ත බලවේගයක්. අන්නේ බලවේග එකතු වෙලා ඒ මහා දැවැන්ත නායකයව දිනෙව්වා මේ රට බේරගන්න මහින්ද රාජපක්ෂ කියන ඒ දැවැන්ත නායකයව. එතුමා මේ රටේ ජනාධිපති වුණා විතරක් නෙමෙයි මේ රටේ තිබිච්ච සාපලත් යුද්ධය ඉවර කළා. එදා මේ ගම්වල පෙරහැරවල් තිබුණේ මිනී පෙට්ටි උස්සගෙන හමුදාවේ තරුණයෝ ගෙනිච්ච පෙරහැරවල්. ඒ පෙරහැරවල් නවත්තලා පන්සලේ පෙරහැර යන්න ගම හදපු නායකයා මහින්ද රාජපක්ෂ. එදා අපේ ගම්වල ඇහුනේ ඒ මූසල බියුගල් නාදය. ඒ මූසල බියුගල් නාදේ නවත්තලා අපේ ගම්වල අවුරුද්දට රබන් ගහන්න පුළුවන් තත්ත්වය ඇති කරා මහින්ද රාජපක්ෂ. ඒ විතරක් නෙමෙයි එදා මේ ගම්වල ගොවි ජනතාව තමන්ගේ අස්වැන්න විකුණ ගන්න බැරුව මැහිතෙල් බීලා ජීවිත හානි කරගත්ත ජනතාව වෙනුවෙන් මහා සේවයක් කළා. ඔවුන්ගේ වීවලට සහතික මිලක් නියම කළා. පෝර සහනාධාරය දීලා මේ රටේ ගොවි ජනතාවගේ ජීවිත නගා සිටුවලා මහා දැවැන්ත සංවර්ධනයක් මේ රටේ ඇති කරා. මෙන්න මේ දේ කරපු මේ රට සංවර්ධනය කරපු මේ රට මීළඟ තලයට උස්සලා තියපු ඒ මහා දැවැන්ත නායකයාට විරුද්ධව මේ රටේ ජාතිකත්වයට විරුද්ධව මේ රටේ
සංවර්ධනයට විරුද්ධව දෙදස් පාලවේ මහා කුමන්ත්‍රණයක් දියත්තුනා. අපිට මතකයි රඩරට රජරට මහපොළවෙන් මතුවෙච්ච මිනිහා කියලා ඒ පාවා දෙන්නේ කැවිල්ලා එදා රනිල් වික්‍රමසිංහ මහත්තයෙක් එකතු වෙලා මේ රටේ යහපාලනය කියලා පාලනයකුත් නැති යහපත්කමකුත් නැති රජයක් බිහි කළා. මේ රටේ කරගෙන ආපු මහා සංවර්ධනය සම්පූර්ණයෙන්ම නවත්තලා විනාශ කළා දාලා මේ රටේ ගොඩ නැගීගෙන ආපු ඒ ජාතිකත්වයේ කඳවුර විනාශ කරන්න උත්සාහ කරා. අන්න එදා තමයි මේ රටේ නියම දේශප්‍රේමී ජනතාව වෙන තමුන්නාන්සේලා එකතු වුණේ. ඔබ සැම එකතු වෙලා මේ රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් අලුත් පක්ෂයක් ගොඩ නැගුවා. ඒ ගොඩ නැගපු පක්ෂය තමයි ඔබෙත් අපෙත් ආදරණීය පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩ නගන්නේ මේ රටේ අනාගත පරපුර වෙනුවෙන්, මේ රටේ ඈත ගම්දනව්වල ජීවත් වෙන අහිංසක ජනතාව වෙනුවෙන්, මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් තමයි මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂය නිර්මාණය කරන්නේ. මේ පක්ෂය විනාශ කරන්න දැන් ආයිත් කුමන්ත්‍රණයක් ඇති කියලා තියෙනවා. සල්ලි වලට බාර් ලයිසන්ඩ් වලට ජාතිකත්වය විනාශ කරන මහා කුමන්ත්‍රණයක් මේ රටේ දියත් වෙලා තියෙනවා. හැබැයි ඒ කුමන්ත්‍රණය අපි පරද්දනවා. ගරු නාමල් රාජපක්ෂ මැතිතුමනි, මට එක කාරණයක් කියලා මගේ කතාව අවසන් කරන්න දෙන්න. මොකද කතාව අවසන් කරන්න කියලා මට චිට් එකක් ආවා. ඒක නිසා ඉතා පැහැදිලිව එක කාරණයක් කියන්නම්. අපි පොඩි කාලේ අපේ හාමුදුරුවනේ අපේ හිතට බයක් දැනුණාම අපි දුවගෙන යනවා අපේ තාත්තා ළඟට. ඒ වගේ තමයි තාත්තා ළඟට ගියහම ඒ බය නැති වෙනවා. මේ රටේ ජනතාවටත් ඒ තිබිච්ච බය නැති කරන්න අපිට මහා දෙවන්ත ආරක්ෂාවක් තියෙනවා කියලා තේරෙන නායකයෙක් බිහි වුණා. ඒ තමයි අපේ අප්පච්චි මහින්ද රාජපක්ෂ කියන ඒ ශ්‍රේෂ්ඨ ජනනායකයා. නාමල් රාජපක්ෂ මැතිතුමනි, මහින්ද රාජපක්ෂ කියන්නේ ඔබතුමාගේ අප්පච්චි විතරක් නෙමෙයි, මේ මහා ජාතියේම අප්පච්චි. එතුමා අපි හැමෝගේම අප්පච්චි. අපි අද බයක් නැතුව ජීවත් වෙන්නේ මේ රටේ එතුමා හින්දා. එතුමා මේ රටේ අප්පච්චි වුණා වගේම නාමල් රාජපක්ෂ මැතිතුමනි, මේ වෙනකොට ඔබතුමා මේ රටේ සියලු අම්මලා තාත්තලාගේ ඒ ශක්තිමත් ආදරණීය පුතා වෙලා ඉවරයි. ඔබතුමා මේ ජාතියේම සහෝදරින්ගේ ශක්තිමත් සහෝදරයා වෙලා ඉවරයි. ඔබතුමා මේ මුළු ජාතියේම ඒ සියලු සහෝදරින්ගේ තමන්ට ආරක්ෂාව සපයන සහෝදරයා වෙලා ඉවරයි. අන්නේ ජාතියේ පුතා, ජාතියේ සහෝදරයා හැටියට ඔබතුමාට මේ ජාතිය වෙනුවෙන් මහා මෙහෙවරක් කරන්න තියෙනවා. ඒ මෙහෙවර අපි සැප්තැම්බර් 22 වෙනිදා ඉඳන් ශ්‍රී ලංකාව දෙවනත් කළා පටන් ගන්න මෙහෙවර කරන්න ඔබතුමාට යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මන් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.